මේ දවස්වල ඔයාලා අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ මාතෘකාවක්නේ රුසියානු යුක්‍රේන අර්බුදය කියන්නේ. මේ අර්බුදය පටන් ගන්නේ 2014 වර්ෂයේදී රුසියාව විසින් යුක්‍රේනයේ කොටසක් වූ ක්‍රිමියාව ඈඳා ගැනීමත් සමගයි. වර්තමානයේ වන විට බටහිර යුක්‍රේනයේ යුරෝපීය පක්ෂපාතිත්වයේ වගේම ඔවුන් නේටෝවේ සමාජිකත්වයේ අපේක්ෂා කිරීම නිසා රටවල් දෙක අතර පවතින ආතතිය මේ වන විට උපරිම මට්ටමකට පැමිණ තිබෙනවා. යුද විශ්ලේෂකයන්ට අනුව ඉදිරිපැය කිහිපය තුළ මේ රටවල් දෙක අතර කොයි මොහොතක හෝ යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි අද වීඩියෝ එකෙන් සොයා බලන්න හිතුවා මේ රුසියානු යුක්‍රේන අර්බුදයේ වර්තමාන තත්ත්වය ගැන. අපි කලින් මේ සම්බන්ධව සවිස්තරාත්මකව විස්තර ඇතුළත් වීඩියෝවක් කරා. ඒක නොබලපු අයට මේ වීඩියෝව අවසානයේට පොප්අප් වන කාඩ් එකෙන් ඒකත් බලන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. රුසියාව විසින් යුක්‍රේනයේ හෙට දිනේ වන විට ආක්‍රමණය කරනු ඇතැයි ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් අනාවරණය කර තිබෙනවා. එසේම එම බුද්ධ්‍යංශ වාර්තා උපුටා දක්වමින් දෙස් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ 16 වනදා වන විට යුක්‍රේනයේ අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇති බවයි. මේ වන විට රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්‍රේන දේශ සීමාව අසල ස්ථානගත කරමින් යුක්‍රේනයේ කොටු කර ඇත විදේශ මාධ්‍ය පවසනවා. රුසියාවේ යුක්‍රේන දේශ සීමාව අසල පමණ 137,000 රුසියානු හමුදාවක් ස්ථානගත වී සිටින බව විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. එසේම බෙලරුස් රාජ්‍යය සහ ක්‍රිමියා අර්ධද්වීපය අසල කළු මුහුදේ රුසියාව ඔවුන්ගේ යුද අභ්‍යාසද ආරම්භ කර තිබෙනවා. මෙම කළු මුහුදේ නාවික යුද අභ්‍යාස හේතුවෙන් යුක්‍රේනයේ නාවික කටයුතු වලටත් බාධා එල්ල වී ඇති අතර නාවික යුද අභ්‍යාසයට රුසියානු යුද නෞකා 30ක් පමණ සහභාගී වී තිබෙන බවද සඳහන් වෙනවා. තවද යුද ටැංකි, කාලතුවක්කු, සන්නද්ධ වාහන සහ අනෙකුත් යුද උපකරණ රුසියාවේ යෙල්නා හමුදා කඳවුරෙන් යුක්‍රේන දේශ සීමාව දෙසට දැනටමත් ගමන් ආරම්භ කර ඇති බව ඇමරිකාවේ මැක්සා සමාගම පවසා සිටිනවා. මේ වාතාවරණය හමුවේ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළු රටවල් 12ක් පමණ තම පුරවැසියන්ට යුක්‍රේනයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. රුසියාවද වැඩිවන යුද උණුසුම හමුවේ තම රාජතාන්ත්‍රිකයන් යුක්‍රේනයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ අතර වාරේ පුටින් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටින්නේ, මම මේක ගොඩක් කල් ඉඳන් කියන්නේ, මේ පණිවිඩය මුද්‍රිත රූපවාහිනියේ මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ලෝකයටම කියන්න. ඔයගොල්ලෝ දන්නවද යුක්‍රේනය නේටෝ සංවිධානයට සම්බන්ධ වෙලා යුද ක්‍රියාමාර්ගයක් මගින් ක්‍රිමියා අර්ධද්වීපය නැවත අත්පත් කරගන්න අදහස් කළොත් මොකද වෙන්නේ කියලා? යුරෝපා රටවලුත් මෙම යුද්ධයට සම්බන්ධ වෙනවා. මොකද නේටෝ සංවිධානයේ ව්‍යවස්ථාවේ පස්වෙනි වගන්තියේ තියෙනවා එක නේටෝ රටකට පහර දීම යනු මුළු නේටෝ සංවිධානයට පහර දීමට සමානයි කියලා. නේටෝ සංවිධානයේ හමුදාව සමග රුසියානු හමුදා සංසන්දනය කරන්න බෑ. ඒත් රුසියාවට තියෙනවා නවීන න්‍යෂ්ටික ආයුධ යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා. මෙය පුටින් විසින් න්‍යෂ්ටික යුද්ධයක් සඳහා කරන අනතුරු ඇඟවීමක්ද වෙන්න පුළුවන්. ඉතින් අවසානයට කියන්න තියෙන්නේ ඉදිරිපැය කිහිපය තුළ මෙම යුද්ධය සිදුවීමට හෝ සිදු නොවීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි. මොකද පුටින්ට අවශ්‍ය වන්නේ යුද බලය පෙන්වා යුක්‍රේනය අල්ලා ගැනීමට මිස සහ මුලින් විනාශ කිරීමට නොවේ. දැනටමත් යුක්‍රේනයේ සාමය අපේක්ෂා කරන නිසා බොහෝ දුරට මේ යුද්ධයක් කරා නොයෑමට ඉඩකඩ තිබෙනවා. එසේ නොවුනොත් එහි බලපෑම ඔබ අප සියලු ලෝකවාසීන්ටම භුක්ති විඳීමට සිදුවන බව නොඅනුමානයි. ඉතින් රුසියානු යුක්‍රේන අර්බුදයේ සම්පූර්ණ විස්තරය දැනගන්න කැමති අය උඩින් පොප්අප් වන කාඩ් එකෙන් ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම අපි මේ සඳහන් කරපු තොරතුරු වලට අමතරව ඔයා තවත් තොරතුරු දන්නවා නම් ඒ සියල්ලම අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. ඔයාට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝවක් සමගින් හම්බ වෙනකම් අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.